දේවනාසික දරුවනි අදසුන් වාසික වචනය උපසම ප්‍රදාන ලැබෙන භාගයක් කොට සලකනවා උන්වහන්සේගේ නාමයෙන් උපසම කෙනෙක්ටම අපි සුභාසනස ප්‍රාර්ථනා කරනවා අදවස අපි උන්වහන්සේගේ වචනයෙන් රෝම දෝසනේ පරිච්ඡේද 19 වෙනි පදය කියමු ප්‍රේමතේනි පලි නොගෙන උදහසට ඩහරින්න මග්නිසාද පලි ගැනීම මාගේ මම විපාක දෙමේ ස්වාමින් වහන්සේ කියනසේ කැලියා තිබේ අදවස අපි මාතෘකාව ලෙසින් බලමු ඒ විසඳන්න දෙවෙන්දුන්ට බාර දෙන්න කියන මාතෘකාව ඔස්සේ අපි බලමු මගේ ප්‍රේමන්තිනි අපි මේ ලෝකේ ජීවත් වෙද්දී අපි දන්නවා මිනිස්යන්ගේ ක්‍රියාකලාපයන් නිසා අපි ළඟින් ආශ්‍රය කරනවා වෙන්න පුළුවන් අපේ පවුලයා වෙන්න පුළුවන් අපි දන්නවා වෙන්න පුළුවන් සමහර ක්‍රියාවන් නිසා සමහර කතාවන් නිසා අපි රිදිලා ඇති සමහර ලාට ඒගොල්ලන් කළා වූ සමහර කාරණාවන් අපිව ගොඩක් කෝප කරවන්නා වූ කාරණාවන් ඒගොල්ලන් කරලා ඇති එතකොට ඒ වෙනුවට අපි යම් ප්‍රතික්‍රියාවක් දක්වන්නට නිරායාසයෙන්ම මිනිසයන් විදිහට සිතෙන අවස්ථාවන් පෙළඹුණ අවස්ථාවන් අපි හැමෝගෙම ජීවිතයක දෙයක් ඇති අපි හිතනවා මේක මං එයාට මොනවාට හොඳ දෙයක් කියලා දාන්න ඕනේ මම හොඳ දෙයක් කරන්නම්කෝ එයාට වගේ දේවල් අපි සමාජය අපිට ඇහිලා තියෙනවා අපි අහනවා මොකද යම් මිනිස්සුකමක් කිව්වම හරි කරාම හරි ඒක අපිට රිදුනනම් ඒක අපිට අභියෝගයක් වුණා නම් ඒක අපිට අපි හිතනවා ඒක හරි නරක වැඩක් අපිට කළේ කියලා ඒ වෙනුවෙන් යමක් කරන එක මේ ලෝකයේ ක්‍රමයක් තිබෙනවා හැබැයි අපි උන්වහන්සේගේ වචනේ දන්නවා උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ කියන එයා කරන් හැසිරෙන්න එපා කියලා මේකට හොඳම උදාහරණයක් අපිට පළවෙනි සාමුවෙල් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ අපිට කියවන්න පුළුවන් සාවෝල් ඉතාමත් තදින් ඊර්ෂ්‍යා කරන පටන් ගත්ත දාවිත් දවසක් දාවිත්ව මරන්න කියලා 3000ක් විතර සේනාවක් අරගෙන දාවිත් පස්සේ සාවෝල් එළවනවා දාවිත් හැංගිලා හිටියා වූ ගුහාවකට සාවෝල් යම් කාරණාවකට යද්දී දාවිත්ගේ එයත් එක්කිනා ළඟම සගයන් කියන මේක තමයි හොඳම වෙලාව මෙයා වාව මරන්න ඇවිල්ලා තියෙනවා. වා දැන් මෙයා මරන්න. දයන් වාසේ වාගේ අතටම තමාගේ සතුරා බාර දුන්නා කියලා එයාගේ ළඟම ඉන්න අය කියනවා. ඒ වෙලාවේ දාවිත් ගිහිල්ලා සවුල්ගේ සළුවෙන් කෑල්ල කපාගෙන එයාගව තියාගන්නවා. නමුත් සවුල් කිසි හානියක් කරන්නේ නැහැ. පස්සේ දවසක සවුල්ට ඉරදි කෑල්ල පෙන්නලා කියනවා මට වා මරන්න අවස්ථාවක් තියෙද්දි මම වා මැරුවේ නැහැ. මේකට හේතුව දාවිත් තමාගේ ළඟම ඉන්න අයට කියන්නේ ස්වාමීන් වහන්සේ විසින් ආලෝප කළ තැනටට විරුද්ධව මම කොහොමද මගේ අත ඔසවන්නේ? දැන් මේක නෙමේ දාවිත්ගේ ළඟ හිටියා වයිට තිබුණා වූ ක්‍රමවේද ඒකලන් කෙලින්ම කිව්වේ මෙයා මරලා දාන්න. මෙයාට එකට එකට කරන්න. මෙයාට මොන හරි කියන්න. මෙයාට මොන හරි ගහන්න. මෙයාට මොන හරි කරන්න. නමුත් දාවිත් වැඩ කරන්නේ වෙනම පොතකට. අපි කියනවා පොතේ හැටියට කරන්න කියලා කියන්නේ. දාවිත් වැඩ කරන්නේ වෙනම පොතකට අනුව මොකද්ද? උන්වහන්සේගේ වචනේ අනුව තමයි දාවිත් ක්‍රියා කරන්නේ. දාවිත්ගේ තිබෙන්නා වූ ක්‍රමවේදය තුළ දාවිත් දන්නව දේ තුළ එහෙම එකට කරන දාවිත් යුතු නැහැ. නමුත් උන්වහන්සේගේ වචනය කියනා වගේ දාවිත් දැනගෙන සිටියා දෙවන් වහන්සේ ඒ කාරණාව කරයි. උන්වහන්සේ කියන පලිගැනීම මාගේ ඒක අපිටත්යක් නොවේ. ඉතින් අද දවසේ ඔබගේ ජීවිතයේ යම් අය ඔබට කළා වූ දේවල් ඔබට මතක් කරනවා ඇති. මගේ ජීවිතයේ පෞද්ගලික එහෙම කාරණාවක් තිබුණා. සමාව දෙන්න බැරි ප්‍රබල කාරණා කිහිපයක් තුළින් අපේ පවුල ගමන් කළා. මම ගමන් කළා. ගොඩක් කල් ගියා හිත හදාගෙන යම් අයට සමාව දෙන්න. ගොඩක් දේවල් අපිට අහිමි වෙලා තිබුණා යම් මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් රැවටීම නිසා. ඉතින් තරුණ කාලේ ගොඩක් ඒ ගැන මානසික වද විඳලා සමාව දෙන්න බැරි තැනක සිටියා. නමුත් උන්වහන්සේගේ දාසයන් කතා කළා, මගේ බාහිර අතුරු උන්වහන්සේ කතා කළා. උන්වහන්සේ තැනකට ගෙනාව මිනිසුන් සමාව දීලා ඒක මතක ගන්න පුළුවන් වෙන පිණිස. මම කියන්නේ මේක මම කළා කියන හැමෝටම කාන් පුළුවන්. එහෙම කතාව කරන්නේ මමගේ සාක්ෂිය බෙදාගත්තා. නමුත් මම විශ්වාස කරනවා ස්වාමීන් ඔබගේ ජීවිතේ ඔබ යම් දෙයක් තුළින් මේ මොහොතේ ගමන් කරනවා නම් ස්වාමීන් වහන්සේ කියන අපි ඊයේ කතා කළා වගේ හැමදේටම ඉතින් ස්වාමීන් වහන්සේ තමයි ඉන්නේ. අද ස්වාමීන් වහන්සේ කියනවා පලිගැනීම ස්වාමීන් වහන්සේ. ඔබටත් මටත් මේ කාරණා හිතේ තියාගෙන වද වෙන්න දුක් වෙන්න අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් මට බාර දෙන්න උන්වහන්සේ බලාගනි. උන්වහන්සේ හස්තේ බාර දුන්න දේවල් උන්වහන්සේ අලංකාර විදිහට උන්වහන්සේ ගණතුණු කරලා බලා ගන්නවා. ඉතින් අද දවස ඔබගේ ජීවිතේ ඔබ යම් දෙයක් නිසා තාම ලත වෙනව නම් වද වෙනව නම් දුක් වෙනව නම් ඒක කරන ස්වාමීන් වහන්සේට දීලා ඔබගේ ජීවිතය දාවිත් කළා වගේ
ඒක ස්වාමින්වහන්සේ සම්පූර්ණයෙන් බාර දීලා ඔබ සතුටින් උන්වහන්සේ තුළ ප්‍රීතියෙන් සිටින්න පුළුවන් වෙන පිණිස අදස ඔබ තීරණ ගනි කියලා මම බලාපොරොත්තු වෙනවා. ආමෙන්. උන්වහන්සේ වචනේ කියන ඔබගේ සතුරාට වුණත් ඔහුට බඩගින්නම් කන්න දෙන්න, ඔහුට තිබහනම් බොන්න දෙන්න. ඔබ අයහපත පරාජය කරන්න ඕනේ යහපතෙන් කියලා. ඉතින් ඔබ අද දවසේ ඔබගේ ජීවිතයට යම් අයහපතක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට සමාව දීලා ඔවුන් යහපත කරන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය මහත්දයක් කරන්ට යනවා. සමහරවිට ඒ ඔබ කරන යහපත නිසා ඒ පුද්ගලයාගේ වෙනසක් වෙන්නේ නැති වෙයි. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ පුද්ගලයාට යහපත කරන්නේ ඒ පුද්ගලයා වෙනස් වෙන පිණිස නොවේ, ඔබ මම වෙනස් වෙන පිණිසයි අපි යහපත කරන්නේ. ආමෙන්. ප්‍රේමෙන් පූර්ණ මහතම දයන් වහන්ස අදවස මාසය කතා කරන ලෙසම ඔබගේ දරුවන්ට පියන්නේ. ඔබ වහන්සේ සියලු රහිරින්ම ඉන්නවා දැරගෙන සියලු කර්මවල බාර දීලා පියන්නේ. ඔබ වහන්සේ මේ ප්‍රශ්න ගැටළු කාරණා විසඳන බලන්න උපකාර කළ වෙනවා. අදවස බෙදුණු ආශිර්වාදම කන්න සියලු බාරයි ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.